ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු අරගෙන හිටිය තාමත් තමන් අංක 1 ප්‍රහාරකයෙක් කියලා පෙන්වන්න RCB කණ්ඩායමේ AB ඩිවිලියස් මේ වෙද්දිත් සමත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රීඩක ඉසුරු උදාන RCB කණ්ඩායමට සෙල්ලම් කරන නිසා AB ගේ දක්ෂතාවය ටොප් සීසන් කතාව අමතක කරලා අපි ඔල්ලර සම් දෙන්න පටන් අරගෙන RCB කණ්ඩායමත් කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමත් අතර තරඟේ ඉරණම වෙනස් කළ ක්‍රීඩකයා උනේ ඩිවිලියස්. පන්දු 33කදී 6 පහර 6කුත් 4 පහර 5කුත් එක්ක ලකුණු 73ක් ගන්න ඩිවිලියස් සමත් වුණා. ඒ සුපිරි දක්ෂතාව නිසාම තරඟේ වීරයා සම්මානය දිනා ගන්නත් මේ සුපිරි ක්‍රීඩකයා සමත් වුණා. ඩිවිලියස් ඒ විදිහට IPL තරඟයක තරඟේ වීරයා සම්මානය දිනා ගත්තේ 22 වෙනි වතාවට. ඒක IPL වාර්තාවක්. 2008 ඉඳන් පවත්වන IPL තරඟාවලියේ වැඩිම වතාවක් තරඟේ වීරයා බවට පත්වීම මේ වාර්තාව AB හිමි කරගන්න සමත් වුණා. මේ වාර්තාව කලින් හිමි කරගෙන තිබුණේ ලේසි පහසු ක්‍රීඩකයෙක් නෙවෙයි. ඒ යුනිවර්සල් බොස් එහෙමත් නැත්නම් ක්‍රිෂ් ගේල් තමයි කලින් මේ වාර්තාව හිමි කරගෙන හිටියේ. ගේල් අවස්ථාව 21ක තරඟේ වීරයා සම්මානය හිමි කරගන්න සමත් වෙලා තිබුණා. මෙවතාවේ කිංග්ස් 11 කණ්ඩායමට ක්‍රීඩා කරන ගේල් තරඟාවලියේ අඩක් අවසන් වෙද්දී තරඟයකට සෙල්ලම් කළේ නැහැ. ඔහුට අවස්ථාව ලැබුණොත් මේ වාර්තාව නැවත වෙනස් වෙන්නත් පුළුවන්. මේ වෙද්දී IPL ඉතිහාසයේ වැඩිම තරඟේ වීරයා සම්මානය වැඩිම වතාවක් දිනා ගන්න ක්‍රීඩකයෝ අතරේ තුන්වෙනි තැන ඉන්නේ මුම්බයි නායක රෝහිත් ශර්මා. ඒ තරඟ 18ක තරඟේ වීරයා සම්මානය දිනාගෙන සන්රයිසර්ස් නායක ඩේවිඩ් වෝන වගේම චෙන්නයි නායක ධෝනි අවස්ථා 17 ගානේ IPL තරඟයක තරඟේ වීරයා සම්මානය දිනා ගන්න සමත් වෙලා මේ වාර්තාවේ ඉස්සරහින් ඉන්න සමත් වෙලා ඉන්නවා. මේ විදිහට සුපිරි වැඩකාරයන් ඉන්න වාර්තාවක අංක 1කට පත් වුණු ඩිවිලියස් මේ වාර්තාව තියපු තරඟේ වීරයා සම්මානය දිනාගෙන කිව්වේ මෙහෙම කතාවක්. මම ගොඩක් සතුටු වෙනවා මගේ දක්ෂතා ගැන. තරඟයක ලකුණු නැතුව දැවි යනවා කියන්නේ ප්‍රතිකරුවෙකුට නිින්දයන්නේ නැතුව කල්පනා කර ඉන්න වෙන දෙයක්. අන්තිම තරඟයේ මේ විදිහට දැවි ගිහින් ඊළඟ තරඟයේ තරඟේ වීරයා වෙන ඉනිමක් සෙල්ලම් කරන්න ලැබුණ එක ලොකු දෙයක්. මම හිතනවා මට තාමත් සෙල්ලම් කරන්න ශක්තිය තියෙනවා කියලා. ඒ වගේම අලුත් දේවල් තාමත් මම ඉගෙන ගන්නවා. ගොඩක් මහන්සියලා මගෙන් කණ්ඩායමට දෙන්න පුළුවන් උපරිම දෙන එක ගැන තමයි මම කවදත් හිතන්නේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ අහලෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවේ තින් ඔයාට සුබ දවසක්.